සංචාරක ශේෂ්ත්‍රයේ බොහොම අත්දැකීම් තියෙන පළපුරුදු කෙනෙක් තමයි අද අපේ මේ ට්‍රැවල් විච් චතුර ට්‍රැවල් සාකච්ඡාවට එකතු වෙන්නේ. ඉන්නේ ගල් ඔය කියලා ඔබ හොඳින්ම දන්නවා. ඉතින් ඒ මේ වයිල්ඩ් ග්ලැම්පින් ගල් ඔය නිර්මාණ ශිල්පියා නිර්මාතෘ තීම රිසෝට් සභාපතිතුමා ඒ තමයි චන්ද්‍ර වික්‍රමසිංහ මහත්මයා. අයිබෝවන්. අයිබෝවන්. මාම කැච්චක් හොඳමයි. මේ මාම කැච්චක් හොඳමයි කියන එක දැන් මෙහෙට ආවන් පස්සේ මොකද්ද මේ මේක දඹානේ කිව්වනම් අවුලක් නැහැ. මෙහි මොකද්ද කියන පටන් අරන් දීලා. ආදිවාසි කියන්නේ ඒකත් අඩුම ගානේ අලුත් දෙයක් නේ. මාම කැච්චක් හොඳමයි කියන එක වුණත් මේ අපේ 100.1ක් විතර තමයි ආදිවාසි ජනතාව ඉන්නේ. දැන් ඔය මුසුන්ගේ භාෂාව එහෙම නැති වෙලා නේද? අපි ඒක මෙහි සාමාන්‍යයෙන් අපි පිළිගන්නේ මාම කැච්චක් හොඳමයි කියලා. ඒක දැන් මෙහි තමයි ආදිවාසි ජනයා පටන් අරගෙන තියෙන්නේ විකාශනය වීම. මම දන්න විදිහට එතනින් දානි ගලින් එතනින් ඒ පරපුර විදිහට රතුගල නිල් ගලින් තමයි අරගෙන කොට බකිනිය දක්වා පරපුර වශයෙන් වෙන් වෙන්නේ නේ. ඔව් ඒක තමයි. නමුත් දැන් ඔවුන් අර දියවිගෙන යන ස්වභාවයක් මේ පැත්තට හුඟක් වැඩි වෙලා තියෙනවා. කියන්නේ දැන් බාන හිම හොඳ නායකත්වයක් දීලා ඒ පරපුර ඉස්සරහට ගෙනියනවා. නමුත් රතුගල එච්චරම මේ මේ ගම්ම පස්සේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා මේ ඉන්න ජනතාව මේ තුන්වෙනි ජෙනරේෂන් මේ දැන් ඉන්න අලුත් ජනතාව කොළඹට එහෙම නැත්නම් නුවර පැතිවලට රස්සාවල් බලාගෙන යනවා. මෙහි කිසිම රැකියාවක් අවස්ථාවක් අවස්ථාවක් නැහැ. මෙහි රැකියාවක් කරන්න පුළුවන්කම. එම නිසා මේ රැකියාව සහ ආර්ථික ප්‍රශ්න නිසා එවැනි ගම් හුඟක් දුරට නැති වීගෙන යන තත්ත්වයක් තමයි මට නම් පේන්නේ. මම දැන් ඇහුවා මේ මෙහි වැඩ කරන මේ ආදිවාසි මහවුරෙකුගෙන් මේ කොහොම ජීවිතය කියලා. එතුම කිව්වේ මේ ඉස්සර අපි එක වේලයි කෑවේ. දැන් බේල් දෙකක් කනවා. ඉස්සර වගේ නෙමෙයි ආර්ථිකය හොඳ වෙලා තියෙනවා. මං හිතන්නේ පවුල් සෑහෙන ප්‍රමාණයක් ඔබතුමාගේ මේ ආයතනෙන් යැපෙනවා. ඒක එතකොට සංස්කෘතියට බලපෑමක් නැද්ද? ඒයාගේ එක සංස්කෘතිය නැති වෙන්න මේ හෝටල් ආපු එක හේතු වෙලා නැද්ද? දැන් ආදිවාසි පද මම මෙහෙට එනකොට පැන්ඩමික් කාලේ ආවේ. කොවිඩ් කාලේ ආවේ. එනකොට කිසිම මිනිහෙකුට ආහාර වේලක් වන්නේ නැහැ. කඩපව වහලා තිබ්බේ. ඒ නිසා මම මෙතන ඇවිල්ලා අලුත් සංකල්පයක් ඇරෙහෙට පවුල් මුලදීම පටන් ගත්ත පවුල් 20ක් විතර ඒ කට්ටියම ආදිවාසී කට්ටියම තමයි මේක හැදුවේ. දැන් මම තාම බලන්න බලන්න අලුතෙන් හදන ඒවා ඒ ආදිවාසී પરම්පරාවෙන් ආපු දැන් කට්ටිය වඩු වැඩ කරන ඒ වගේ කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය අපි ට්‍රේන් කරලා කට්ටිය වැඩ ගත්තා. ඒ දවස් වෙන අවුරුදු 3ක් විතර කලින් අවුරුදු 2ක් විතර කාලෙක ඉඳලාම ඒ ආදිවාසී ජනතාව තමයි මේක ගොඩක් වැඩ කරන්නේ. දැන් බැලුවොත් මෙතන ඉන්න මැනේජර්යි ෂෙෆුයි ඇරෙන්න ෂෙෆුත් එම දැන් සූ ෂෙෆ් වගේ ඉන්නේ ආදිවාසී මෙහි මෙහෙම ඉපදුන දරුවෙක් තමයි වැඩ කරන්නේ. දැන් පවුල් 40ක් විතර දැනට මේක සහ අපේ මේ ගොවිපලත් අක්කර 30ක් විතර තියෙනවා. ඒකේ දෙක මට ගණන් ආදිවාසී මේ ගමේ හරිම ආදිවාසී පවුලු ඉන්නවා නම් ඉන්නේ මගත 69ක් විතර ඉන්නේ. මික්ස් වෙච්ච කට්ටියත් එක්ක පවුල් ඔක්කොම 100 ගණක් විතර ඉන්නවා මේ රතුගල ගමේ. පවුල් 40ක් විතර දැන් අපෙන් ජීවත් වෙනවා. ඒ කට්ටියගේ තියෙන සංස්කෘතික මය වශයෙන් මේ එක තැනක රස්සාවක් කරන එකක් නැහැ. දැන් අපි ඇවිල්ලා ඒක බොහොම අමාරුවෙන් තමයි සමහරු අතෑරලා ගියා. මොකද දවස් 3න් 3ට අතර සල්ලි ගන්න ඕනේ. ඒ වගේ ක්‍රමයක් තමයි මේ කට්ටිය මේ පුරුදු වෙලා තිබුණේ. දැන් මේකෙන් පස්සේ ඒක අපි මාසේ අන්ත 25 වෙනිදා පඩි දෙනවා. ආයේ 10 වෙනිදා සර්විස් චාර්ජ් දෙනවා. ඒක දැන් ගිය මාසේ සර්විස් චාර්ජ් එක විතර 38,000ක් විතර හම්බුණා. පඩිට ඇරෙන්න. ඔව්. පඩි ඇරෙන්න. ඉතින් ඒ නිසා මේ අපි හිතන දේ අපි සමහර කට්ටිය දැනටම මේ පොඩි එකට එන්න ෆවුන්ඩේෂන් එකක් දාගෙන අත්තිරන් දාගෙන පොඩි කෑල්ලක් හදාගන්න ඔය මේ රතුගල ගමේ ඇතුළට ගියොත් දැන් තේරෙයි. අවුරුදු 2ක් විතර යනකොට මේ කට්ටියගේ ආර්ථික තත්ත්වය හොඳම තත්ත්වයකට එනවා. ගඩුම් ගන්න ඉන්න හොඳ මේ ගියක් වරි හදාගෙන තැනකට පත් වෙයි කියලා මම හිතනවා. දැන් මේක ඇත්තටම ගත්තන් පස්සේ මේ දැන් ඔබතුමාගේම නකල්ස් එක ගත්තෝතින් ඔබතුමා හදලා තියෙන ටිකක් වෙනස් විදියක්. ක්ලැම්පින් තමයි වෙනස්. දැන් මෙහෙට ආවම තව වෙනසක් තියෙනවා. දැන් මේ ටෙන්ට් ක්ලැම්පින් මේක එහෙම දුවනවද? මේක කැමති දෙන සංචාරකයෝ මේකට? ඒ කියන්නේ දැන් නකල්ස් වලට මෙච්චර ඕපන් තියන්න බෑ. හුලං වැඩි. එකකින් තමයි අනික මේ වගේ වහලා තියාගන්න බෑ. නකල්ස් වල ඒක තමයි එක ටිකක් මීට වඩා සොලිඩ් විදිහට හදලා තියෙන්නේ. ඉතින් නකල්ස් වල එන ක්‍රවුඩ් එකයි මෙහෙට එන ක්‍රවුඩ් එකයි නකල්ස් වලට යන්නේ ඉතාම මේ ත්‍රාසජනක වගේ. නකල්ස් උඩ නැගලා එනවා කියන එක ලේසි නෑ. ඒ ට්‍රෙක් එක මෙහෙට එන්නේ මික්ස් ක්ලයන්ට් එල සොෆ්ට් ඇඩ්වෙන්චර් කියන්න පුළුවන්. ඒ වගේම වයිල්ඩ් ලයිෆ් ඕර්නිතොලොජි කියන්නේ පක්ෂීන් ගැන අධ්‍යයනය කරන කට්ටිය. එහෙම නැත්නම් ආදිවාසී ජනතාව ගැන මේ අධ්‍යයනය කරන කට්ටිය. වහලා ගහලා ටෙන්ට් එක දෙනවා කියන එක හේතුව දැන් ওই ටෙන්ට් එක මේ ග්ලැම්පින් කියලා කියන්නේ ග්ලැමර්. ඒ කියන්නේ ටෙන්ට් එකක් ලොකුයි. ඒ ටෙන්ට් එක ආරක්ෂා කිරීමට තමයි වහලා. ඒක මේ ඔක්කොම ලක්ෂරි ටෙන්ට්ස්. ඔව් ලක්ෂරි ටෙන්ට්ස්. අනිත් එක ওই උඩින් එන වහලා නිසා අප්‍රිකාවේ අඩුම ගානේ සෙන්ටිග්‍රේඩ් අංශක 2කින් විතර
මේ අඩු වෙලා තියෙනවා. නැත්තම් ටෙන්ට් වල ඉඳ අමාරුයි ලංකාවේ. ප්‍රශ්නෙත් ඒක. ඒ නිසා තමයි අපි මේ කන්සෙප්ට් එක මේ පළවෙනිතරේ ලංකාවට අපි හඳුන්වලා දුන්නේ. දැන් මෙහෙට ආවම පස්සේ කෙනෙකුට හිතන්න පුළුවන් මේ ගස් කබල ඔක්කොම මේව කළා තමයි මේ කොලොජ් එකක් හදලා තියෙන්නේ කියලා. ඒක එහෙමද? මේක සෑහෙන වියදමක් යනවා. මොකද මේ ලී හැම ඒකත් මම කියන්න කරන්නේ මේ එක ලීයක්වත් මේ ගමකින් කපපුවත් මොනවත් නෙමෙයි. ග්‍රෑන්ඩිස් කියන ලී බණ්ඩාරවල ඩිපෝ එකෙන් තමයි අපි ඕඩර් කරලා මෙහාට ගෙනල්ලා තියෙන්නේ. එක මේ ඉඩමේ තියෙන ගහක්වත් අපි කපලා කිසිම ගහක් නැහැ. ඔය ග්‍රෑන්ඩිස් ගස් ඇරෙන්න. දෙන්න කල්යන්න අර ලුබුළු නෙල්ලි ඒව කපලා. අපෝ නැහැ. ඒව වවනවා මිසක් දැන් ඔය නෙල්ලි ගස් ටිකක් වවාගෙන එනවා. මේ හරි අමාරුයි වවන්න. මොකද මේක නැචරල් අවුරුදු ගණන් බුද්ධදාස රජුන්ගේ කාලේ ඉඳන් හදපු ගස් තමයි තියෙන්නේ. අර ලුබුළු නෙල්ලි ගස්. දැන් මේ ඔක්කොම එකෝ ෆ්‍රෙන්ඩ්ලි විදිහට තමයි සම්පූර්ණයෙන් හදලා තියෙන්නේ. දැන් ඔබතුමාගේ මෙහෙට ආවෙන් පස්සේ වතුර බෝතලයක්වත් නැහැ. වතුර තියෙන්නේ ඔක්කොම පුරවලා තියලා. මේක ටිකක් මගේ ප්ලාස්ටික් බෝතල් නැහැ කියන එක. ඒතර මේක ප්‍රශ්නයක් නෙවෙයිද? මේක මේ ස්ථානෙතර එන කට්ටිය මේක පිළිසිදුද ප්‍රශ්නයක් එන්නේ නැද්ද? ඇත්තටම සාමාන්‍ය වතුර නෙවෙයි චතුර අපි දෙන්නේ. වතුර බොන්න පුළුවන් විදිහට මේ අපේ තියෙන ෆිල්ටර් සිස්ටම්ස්. ඒද හැම හෝටලෙම මම සිංගල් යූස් ප්ලාස්ටික් කියන එක මට බොහොම අරහන් දෙයක්. ලංකාවේ හැම තැනම ප්ලාස්ටික් ප්ලාස්ටික් ප්ලාස්ටික්. සිලිසිලි බෑග් සිලිසිලි බෑග් සිලිසිලි බෑග්. මේකෙන් අපි මිදෙවෙන්න ඕනේ. දැන් ලෝකේ හුඟක් රටවල කරන්නේ නැහැ නේ, කොහෙවත් නැහැ නේ. දිල්ලියට ගියත් ප්ලාස්ටික් සිලිසිලි බෑග් එකක් වන්නේ නැහැ. දැන් ලංකාවේ තාම ඒක නැති වෙලා නැහැ. දැන් මේක අනිත් එක මේ ප්ලාස්ටික් පොලූෂන් කියන එකයි සංචාරක ව්‍යාපාරය ඔයම දෙකක් තියෙනවා. ඒ කියන්නේ ටෙරරිසම් පොලූෂන් ටුවරිසම්. ඔය තුන එකට යන්නේ නැහැ. දැන් මෙහි අපි පොලූට් වෙන විදිහට මම මේ හෝටලේ මෙතනල්ලා එහා පැත්තේ ලොකු ෆැක්ටරියක් දාලා මේ මේ දූෂණය, ශබ්ද දූෂණය, එතකොට මේ වායු දූෂණය මේ වගේ කරනවා නම් මේවත් එක්ක එකිනෙකට අත්හල්ලාගෙන යන මේ ව්‍යාපාරයක් නෙමෙයි සංචාර ව්‍යාපාරය. ඒක නිසා තමයි මම මේ පුළුවන් තරම් මේවා වෙන්නේ එක ප්ලාස්ටික් කෑල්ලක්වත් බෑගයක් මෙහාට ගේන්න අපිට දෙන්නේ සිංගල් යූස් එක. එතකොට සාමාන්‍ය මේක ව්‍යාපාරික වශයෙන් ගත්තම පාඩුවක් සිද්ධ වෙනවනේ. ප්ලාස්ටික් ගෙනත් තියෙන එක ලාභයි. එතකොට විකුණන්නත් පුළුවන්. ඇයි විකුණන්නත් පුළුවන්නේ? දැන් මේ බෝතල් අරන් යන්නේ නැහැ නේ. කාමර වල තියෙන බෝතල් ගෙනියන්නත් බෑ. වීදුරු බෝතල් ගෙනියන්න. එතකොට දැන් මේ ප්ලාස්ටික් බෝතල් දැන් මෙහි තියෙන සාමාන්‍ය දැන් එක එක නිෂ්පාදන තියෙන ලංකාවේ වීදුරු බෝතල් වල වතුර පුරවලා ඒවා හරි ගණන්. ප්ලාස්ටික් බෝතල් රුපියල් 60 නම් ඒකක් රුපියල් 360ක් විතර වෙනවා. ඒනට ඒවා ස්ටොක් එක තියාගන්න ආපහු හරින්න ඒක ලොකු ප්‍රශ්නයක් තමයි. මේ ලොකු හෝටල් මේවා පොඩි වලින් කරගන්න පුළුවන්. නමුත් මම මේ ප්ලාස්ටික් අතහැරීමේ යෝජනාව කරේ මේ මේ කෝවිඩ් වලින් පස්සේ එක හෝටලයකටවත් දැන් ක්ලයන්ට් කෙනෙකුට වතුර බෝතලයක් සෆාරි යන්න ඕනේ නම් අපි සමහරට මේවා දෙනවා. දැන් මම තව මේ යෝජනාවක් කරනවා ළඟදීම අපි මේ සර්කිට් විතවුට් ප්ලාස්ටික් කියලා. ඒ කියන්නේ කාර්වල පවා අපි වතුර මේවා කරගෙන අරන් යනවා. ක්ලයන්ට්ස්ලාට අපි නිකන් වතුර දෙනවා. හොඳම කාලෙක අපිට අපි ලොකු නම්බර්ස් වලට යන්නේ අපිට 10000ක් 12000ක් 15000ක් පමණ තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ. මොකද එතනින් එහාට ගියොත් මේක අර මාස් ටුවරිසම් වලට යනවා. ඒකට ගියාට පස්සේ අර ස්පෙෂල් ඉන්ට්‍රස්ට් එක එතකොට දැන් මම එන යන හැම එක්කෙනාගෙනම මට අපිට කන්ට්‍රෝල් එකක් තියෙනවා. අපි හෙඩ් ඔෆිස් එකෙන් අපි දන්නවා කවුද එන්නේ කවුද යන්නේ ඒකට ඉන්ට්‍රස්ට් මොනවද අපි ඒ ඔක්කොම දන්නවා. ඒ විදිහට අපි හැඩ ගැහිලා තමයි මේ සංචාර ව්‍යාපාරයේ අපි ඒක බොහොම සස්ටේනබල් විදිහට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අපිට ගත්තම දැන් එතකොට මේ මේ ඉන්න පිරිස කල්පනාකරණය කරගන්න ගියාම අමාරු නැද්ද? කොච්චරක් ඉන්නවද මෙතන? මෙතනත් ඉන්නවා මං හිතන්නේ 60ක් විතරවත් ඉන්නවා දැන්. මේ කල්පනා කරේ කියන එක ඉතාමත්ම අපි බලන්නේ බොහොම අමුතු විදිහකට. අපි බලන්නේ මේ මේ දැන් ගමේම කට්ටිය දැන් ඔකට මේ නැචරලිස්ට්ලා දෙන්නෙක් ඉන්නවා. ඒ කට්ටියන්ට අපි සම්පූර්ණ නිදහස දීලා තියෙනවා. ඒ කට්ටියන්ගේ රිසර්ච් කරනවා.
ඒ කට්ටිය ක්ලයන්ට්ස්ලත් එක්ක කතා කරන්න ඕන වෙලාවක ඇවිල්ලා ඒ කට්ටියත් එක්ක සම්බන්ධ වෙලා එක එක අත්දැකීම් වලට ඒ කට්ටිය වයික යන්න. එතකොට මැනේජර්ස්ලාට වුණත් අපි සම්පූර්ණ මේ නවෝත්පාදනයක් අරගෙන යමක් එනවා නම් එයාට අපි ඕන තරම් ඉඩ දෙනවා. දැන් අලුත් තැන් වලට ගොඩක් අය යන්නේ නැහැ. ටිකක් බයකුත් තියෙනවා. එතකොට ඔබතුමා ගොඩක් වෙලාවට අලුත් තැන් වලට යනවා. මේ අලුත් තැන් හඳුනා ගැනීම වැදගත් වෙන්නේ මොකද? සංචාරක ශේෂ්ඨය. මම ඇත්තටම මේ වගේ තැන් ගොඩක් හොයන්න යනවා. ඒ ඉස්සලාම 1992 පමණ කන්දලම කියන ඒ ගමට මම ඉස්සලාම කන්දලමට ගිහිලා කියලා අවුරුදු එකහමාරක් දෙකකට කලින් ගිහිල්ලා තමයි කල්චර් ක්ලබ් කියලා හොටලක් හැදුවේ. එතකොට සාමාන්‍යයෙන් ගොඩාක් කට්ටිය කන්දලමට හොයංගා අපිත් එක්කම ඇවිල්ලා තව විශාල හොටලක් කරනවා කන්දලමට ඒ වගේ. දැන් ඔබතුමා කරනවා වාගේ මේ චතුරගේ ට්‍රැවල් විත් චතුර මම ඕක බලනවා හිටපු ඇති. දැන් ඔය මේ ඊස්ටර් සන්ඩේ ඇටැක් එකෙන් පස්සේ අපි දන්නේ මොනවා වුණාද කියලා අපිට නැති වෙලාම කියන්නේ මම ඕක බල බල ඉඳද්දි මං හිතන්නේ මන්දාරම් නුවර ගැන එකක් මං රිපීට් එකක් වගේ එකක් හරි කෙලින්ම එකක් බැලුවා. මම තව ඩිස්ටිනේෂනයක් හොය හොයිටි කොහට හරි යන්න කියලා. මම ඊට පස්සේ ඒ ඔබතුමායි දැක්කට පස්සේ මම ගියා බලන්න. බලන්න ගිහලා මන්දාරම් කැරකුණා හොඳට කියන්නේ හොයාගන්න. ඊට පස්සේ මට ආරංචි වුණා ටී ෆැක්ටරියක්ම මට අලුතෙන්ම ටී ෆැක්ටරි එකම ජීවත් වෙන්න ඕන එකක් කරගන්න ඕන. ටී ෆැක්ටරි යට ඊට පස්සේ ගියාම බලන්න කබරගල් කියන ෆැක්ටරිය කිලෝමීටර් 5ක් විතර තියෙන මන්දාරම්කට ඒක හම්බ වුණා. මොනවාට පස්සේ ඒක රීෆර්බිෂ් කරලා අරගෙන ඒක දැන් ඔබෙන් කියන දැන් ලෙසන ඕනේ ඇට්‍රැක්ෂන් කියනකොට ඒක ඒකෙන් අපි කොහොමද දැන් ඔබ මේ දැන් ඔයා වගේ තව ට්‍රැවල් මේ ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඒ ප්‍රෝග්‍රෑම්ස් තිබුණාට ඒක හරයක් ඇතුව කරන්න ඕනේ. මේක ඩෙස්ටිනේෂන් එකක් හැටියට ප්‍රොමෝට් කරන්නේ කොහොමද? ඒක සස්ටේනබල් විදිහට කරන්නේ කොහොමද කියන එකත් ඒක වැදගත්. දැන් ඔබතුමා හැම වෙලෙම කියනවා ප්ලාස්ටික් දාන්න එපා. ඒ වගේ ඕනේ. ඒ වගේම ඒ තියෙන ප්‍රාදේශීය සභාවල් වලින් හරි සංචාරක මණ්ඩලයෙන් ඔක්කොම කරන්නත් බෑ. රජයෙන් කරන්නත් බෑ. නමුත් ඒ දැන් මම පුද්ගලික මේ ව්‍යාපාරිකයෙක් හැටියට මෙහි ඇවිල්ලා මට හැම එකම රජයෙන් දෙනකම් මට ඉන්නත් බෑ. ප්‍රාදේශීය සභාවෙන් දෙනකම් ඉන්නත් බෑ. ඉතින් අපි හොයාගන්න ඕනේ මේ කොහොමද මේ වටේටම ක්ලීන් කරලා තියාගන්නේ. ඒ වගේ ඒවට දැනුවත් කරන්න ඕනේ ගමේ මිනිස්සු පවා දැනුවත් කිරීම අපිට අවශ්‍යයි. ඒ කියන්නේ දැන් ට්‍රැවල් විත් චතුර නොතිබුණා නම් සමහර විට මේ තේමා රිසෝට් එකට මන්දාරම් නුවර කියලා ඩෙස්ටිනේෂන් එකක් නැති වෙන්නත් තිබ්බා. ඔව් ඒක නැත්තම් මට ඒක ඉතල ගානක් තිබෙන්නේ නැහැ. මම මන්දාරම් ගුණ ගැන හදලා තිබිට තේමා කලෙක්ෂන් එක කරන්න ඉස්සලා ඊට පස්සේ මේ අර ඊස්ටර් සන්ඩේ බෝම්බ ඇටැක් එකෙන් එහෙන් පස්සේ මට බොහොම අපි බොහොම කලකිරලා හිටියේ. ඒ කියන්නේ හොඳ ස්වර්ණම යුගයකට ආවා සංචාරක ව්‍යාපාරේ. ඒ හනිමූන් එක අවුරුදු 9යි ගියේ. ඉවර වුණා. ඒක අපස්ටටම ගියා. ඒක නැවත ගන්න තමයි අපි ඔය වගේ මේ අලුත් ප්‍රොඩක්ට්ස් අලුත් ඩෙස්ටිනේෂන්ස් ලංකාව ඇතුළම අලුත් ඩෙස්ටිනේෂන් නම් පාසිකුඩා වලට ගියා. ඒත් පාසිකුඩා තිබ්බ එකක්. ඒ වගේ අලුත් තැන් වලට අපි යෑම ඉතාමත් වැදගත්. ඉතින් ඔබතුමා මා දන්න විදිහට වැඩිපුරම ප්‍රංශ සංචාරකයෝ ලංකාවට රැගෙන ඉන්නේ ඔබතුමාගේ ආයතනයේ. ඔව් ඒ කට්ටිය සාමාන්‍යයෙන් ප්‍රංශ සංචාරකයෙක් ඇවිල්ලා බීච් එකේ දවස් 10ක් ඉඳලා මොනවානේ හැමවම ආවොත් සීගිරියට දඹුල්ලට ඒ කල්චරල් ටුවර් එක ගිහිල්ලා දවස් දෙකකට තමයි බීච් එකට එන්නේ. ස්පාඤ්ඤින් යන කට්ටියත් එහෙමයි ස්විස්ලන්ඩ් දැන් අර බීච් එකට විතරක් යන කට්ටිය උගක් යනවා මෝල්ඩිව්ස් වගේ පැත්තට. මොකද අපේ බීචස් වල ප්ලාස්ටික් පිරීලා එතකොට සාමාන්‍ය පරිසර දූෂණය වැඩි වෙලා ඒක වගේ ප්‍රශ්න තියෙනවා. හැබැයි අපේ එක්ස්පීරියන්ස් එක දෙන්න බෑ. මේ එක්ස්පීරියන්ස් එක දවස් 10ක් ඇතුළත හිම ඇරෙන්න අනිත් තියෙන හැම මේ ජෛව බයෝඩයිවර්සිටිද එතකොට කුරුල්ලෝ ජාති 432ක් විතර ඉන්නවා. වනාලි ඉන්නවා 5000ක් විතර ලංකාවේ. ඒ වගේ මේ වයිල්ඩ් ලයිෆ්ලත් මේ වයිල්ඩ් ලයිෆ් කියලා මේ කිලෝමීටර් ගණන් හෙලිකොප්ටරයන් යන්න ඕනේ නෑනේ. දැන් මෙතන පෑය දෙකක් ගියොත් අපි තව මං මන්දාරණුවට එක්කෙනා මෙහෙම පෑය දෙකේදී මේ තේවත්තකට සම්පූර්ණ පෑය දෙකමාරයි මෙතනින් එතෙන්ට යන්න. ඒතකොට ඒකයි මේකයි බැලුවාම පුදුම වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි මිනිස්සු ආස ඩයිවර්සිටි එක. දැන් ඔබතුමා ඇත්තටම ගල්ලවට එන්න හේතුව මොකක්ද? දැන් ඔබතුමාගේ හෝටල් කීයක් තියෙනවද? ඒවා තියෙන්නේ 11ක් තියෙනවා. මම සාමාන්‍යයෙන් මේ ජෛව විවිධත්වය කියන එකට බයෝඩයිවර්සිටි කියන එකට හරිම ආදරෙයි. ඒ ගල්ලවට එනකොට ගල්ලොයි මිටියාවත කියන්නේ මොකක්ද ඇත්තටම? ලංකාවේ වනාන්තර වර්ග 10-12ක් තියෙනවානේ. ඒතකොට ලංකාවේ තියෙන එකම සවානා වනාන්තර සවානා ෆොරස්ට් තියෙන්නේ එකම තියෙන්නේ මේ ගල්ලොය ප්‍රදේශයේ විතරයි. ඒක සවානා වනාන්තර කියන්නේ ග්‍රාස්ලෑන්ඩ් තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ සම්පූර්ණ
ආර්වේද හර්බල් වැලි හර්බල් ෆොරස් කියලා කියන්නේ අරලු බුළු නෙල්ලි ගම්මාලු බින්කොම වගේ ඉතාමත් වැදගත් ශාක මේ මේක මේ 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 කනවල තියෙනවා සාමාන්‍ය ආදිවාසි ජනතාව ඒව කමයි ඒව ගිහිල්ලා සමහර අරලු බුළු නෙල්ලි එක්කහු කරගෙන ඉන්නේ පාරේ වනලා එහෙමත් තියෙනවා සමහරට ඒ කට්ටියට තමයි එක් කරන්න පුළුවන් ඒ අතරතෝ ඒව ඇවිල්ලා සාමාන්‍යයෙන් මේ අතිරේක ආදායමක් ලැබෙන එකක් හරි ඉතින් මම ගල්ලා මිටියවතර එන්න හේතු ඒකයි එතකොට මෙහි තියෙනවා ශ්‍රී ලංකන් ගෝල්ඩන් ජෙකෝ කියලා ලංකාවටම ආවෙනික වුණු ජාතියක් තියෙනවා. ඒක තියෙන නිල්ගල රතුගල මේ ගල්වේ මිටියතේ විතරයි. ඒ අතරතුර මම හුගම් ආදරේ මෙහෙට මේ වනාලි සම්පත. කටියේ දැන් අගිනියගල ගියොත් බලන්න පුළුවන් වෙයි. ඉතාමත්ම සන්තෝෂයෙන් ඉන්න වනාලි ඉන්නේ මේ විතරයි. මොකද කාලා බඩ පුරවගෙන පුෂ්ටිමත් ඉන්න අලිමිනිස් ගැටුමක් නැහැ. අනික ජීප් 800 500 දවසට එන්නේ නැහැ. එන්නේ නැනනම් මේ බෝට්ටු තුනයි තියෙන්නේ. ඉතින් බෝට්ටුවේ ගිහිල්ලා තමයි ඒක බලන්න ඉන්න පුළුවන්. මේ ඒ වනවලිත් මේ මේ ඊටාම මේ 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 කොහොම පරුෂත්වයෙන් යුතු මේ හරිම විනෝදයෙන් ඉන්න අලි වලි ගන්න ටිකක් අපිට බලා ගන්න පුළුවන් මෙහෙට આવොත්. වශයෙන් ලංකාවේ සංචාරක ශේෂ්‍රය ගත්තන් පස්සේ යම් කිසි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවද මම හිතන්නේ ඔව් අපිට එක එක ප්‍රශ්න තියෙනවා දැන් කියන්නේ බැංකු ණය පොලී ඒ වගේ ප්‍රශ්න තියෙනවා ඒ මොනවා තිබුණත් මේ සංචාරක ව්‍යාපාරය කියන්නේ සාමාන්‍යයෙන් මේ ෆයිනෑන්ස් කොස්ට් එහෙම අයින් කළොත් හොඳ ලාභයකට දුවන්න පුළුවන් ව්‍යාපාර නැත්නම් මෙච්චර ලංකාවේ කී දෙනෙක් මේ පොඩි කට්ටිය මේකට ජොයින් වෙනවද ඒ කියන්නේ ලාභ උපයන්න පුළුවන් හොඳ මේ ව්‍යාපාරය තමයි සංචාර ව්‍යාපාරය කියන්නේ. දැන් ප්‍රශ්න තියෙනවා ඉලෙක්ට්‍රිසිටි ප්‍රශ්න, ඒවා ওই පොලි ප්‍රශ්න, බැංකු ප්‍රශ්න, ඒවා විසඳගෙන එළියට ගෙනියන්න යන ව්‍යාපාරය ලංකාව ගොඩ දාන්නලා ඉතින් ව්‍යාපාර කීයද තියෙන්නේ? අපිට ඕනේ මේ ඩොලර් ගේන ව්‍යාපාරනේ. එක්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රි එකද, විදේශීය රැකියාද මේ තුන තමයි තියෙන්නේ. ඉතින් අපිත් එක්ක මේ සාකච්ඡාව සඳහා එකතුනේ තීම රිසෝට් එකේ ශාමන්, ඒ වගේම ලංකාවට වැඩිපුරම ප්‍රංශ සංචාරකයෝගේන, ස්පාඤ්ඤ සංචාරකයෝගේන අවුරුදු කොච්චරද ඔබතුමාගේ එක්ස්පීරියන්ස් එකද? දැන් මගේම ව්‍යාපාරයක් 1982 අපි පටන් ගත්තේ කොනේසන් ශ්‍රීලංකේ. කියන්නේ අවුරුදු 40කටත් වැඩි. 40කටත් වැඩි. අවුරුදු 40ට වැඩි කාලයක් මේ සංචාරක ශේත්‍රයේ අධ්‍යක්ෂින් තියෙන මේකත් එක්ක ව්‍යාපාර කටයුතු කරපු චන්ද්‍ර වික්‍රමසිංහ මහත්මයා එමුනම් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මම කැච්චක් හොඳමයි. මම කැච්චක් හොඳමයි. මේ ට්‍රැවල් විත් චතුර.